සුබ දවසක් සියලු දෙනාටම අද අපේ පාඩම ඉංග්‍රීසි ඩික්ෂනරිය සිංහලෙන් කියවීම අද මෙවැනි පාඩමක් අපි තෝරා ගැනීමට මූලිකම හේතුව තමයි ඉංග්‍රීසි භාෂාව හදාරන අයට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඉංග්‍රීසි ඩික්ෂනරිය කියවන්න පුළුවන් නම් ඒක මනා පිටුබහලක් වෙනවා මොකද ඉංග්‍රීසියෙන් යම්කිසි වචනයක් පිළිබඳ විස්තර කරලා තියෙන පිළිවෙල හොඳින් අවබෝධ වුණොත් ඔබට ඉංග්‍රීසි ඉතාම ඉක්මනින් ඔබේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න පුළුවන් හොඳයි අපි බලමු මුල්ම වාක්‍ය මොකක්ද කියලා මුල්ම වාක්‍ය තමයි ඇබේ ඇබේ කියන්නේ දේවස්ථානය කියන්නේ එහෙම නැත්නම් පූජක ආශ්‍රමය කියන්නේ අපි බලමු මේ ඇබේ කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා A building. Hari ni kaudu hari obeng ya hu. What is an abbey kiyala? Oyata kiyanna puluwan. Devasthanayak aniwaryenma godanagillakata tiyenne. A building where Christian monks or nuns live. Mokadda api kiyanne abbey kiyanne? A building eka godanagilla where Christian monks or nuns live. මේ මං ක්‍රිස්තියානි මංක්ස් කියන්නේ පූජක තුමන්ලට. එතන නන්ස්ලා කියන්නේ පූජක තුමියන්ලට. ඒක නිසා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ඒ කොටස. ඊළඟට බලමු governed by an abbot. Abbot කියන්නේ ආශ්‍රමයක දේවස්ථානයක ප්‍රධාන පූජක තුමාට තමයි abbot කියන්නේ. මේ ඇබේ කියන මේ දේවස්ථානය පාලනය කරන්නේ අනිවාර්යයෙන්ම ප්‍රධාන පූජකතුමෙක් හෝ පූජකතුමියක්. දැන් නැවත හොඳින් බලන්න කවුරු හරි ඔබෙන් ඇහුවොත් what is an abbey කියලා ඔයාට කියන්න පුළුවන්. So it's a building. Yeah, that's correct. It must be a building. It's a building where Christian monks or nuns live. Governed by an abbot or abbess. මේක පාලනය කරනු ලබන්නේ ප්‍රධාන පූජකතුමෙක් හෝ පූජකතුමියක්. හොඳයි දැන් ඒක අවබෝධ වුණානේ අපි ඊළඟ කොටසට එන්න. Ability. Ability කියන්නේ හැකියාව කියන එක. අපි බලමු කොහොමද ඉංග්‍රීසි ඩික්ෂනරි ability කියන එක විස්තර කරලා තියෙන්නේ. Cleverness. Yeah, that is correct. හැකියාව කියන එකට තව දෙයක් තමයි දක්ෂකම cleverness skillfulness that's also correct the similar meaning of ability cleverness skillfulness අනිවාර්යයෙන්ම ability එකක් ඇති කරගන්න කෙනෙකුට skillfulness එකක් තියෙන්න ඕන ඊළඟට අපි බලමු mind power එකක් තියෙන්න ඕනේ මනසේ බලයක් තියෙන්න ඕනේ සුවිශේෂී තත්ත්වෙදී Mind power to do something. That is correct. යමක් කරන්න ඇබිලිටියක් ඇති කරගන්න මනසේ ශක්තියක් තිබෙන්න ඕනේ. ඒ ශක්තිය තිබෙනකොට තමයි ඔහුට ඇබිලිටියක් ඇති කරගන්න පුළුවන් to do something. ඊළඟට අපි බලමු the state of being able. මෙතන තියෙනවා. The state of being able. State of being able කියන්නේ ඔහු තුල පවතින අපි state කියන්නේ තත්ත්වය. ඔහු තුල පවතින ability එක පිළිබඳ අපි කතා කරනකොට the state of being able. ඔහු තුල යම් හැකියාවක් ඇතිවීමේ පවතින තත්ත්වයට අපි කියන the state of being able කියලා. ඔය දැන් ඔබට දෙවෙනි වචනේ තව බෝධු වෙනවා. හොඳින් මතක තියාගන්න abbey කියන්නේ නාම පදයක්. It's a noun. Ability also a noun. But my point next word abnormal. It's not a noun or even a verb. It's an adjective. මේ abnormal කියන්නේ මොකක්ද අපි බලමු මේ abnormal කියන්නේ අසාමාන්‍ය කියන එක. සාමාන්‍ය තත්වයෙන් මෙදුනාම අසාමාන්‍ය වෙනවා. හොඳයි කවුරු හරි ඇහුවොත් what is abnormal කියලා ඔබෙන් ඇහුවොත් ඔබට විස්තර කරන්න පුළුවන්. It's not normal. Abnormal කියන්නේ not normal. කියන්නේ අසාමාන්‍ය තත්ත්වයෙන් කියන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් තොර වුණාම අසාමාන්‍ය වෙනවා. Not normal. That must be strange. ඒ කියන්නේ හරි අමුතු ගතියක් තියෙනවා abnormal වුණා. දැන් අපි සමහර විට දැකෙනවා drinks ගත්තාම පුද්ගලයා abnormal වෙනවා.
සාමාන්‍ය කතාව වැඩි ඒ එයාගේ මානසික මට්ටම mental condition becomes an abnormal position. तो abnormal क्या ने English dictionary तेरों के लिए ना not normal strain. The medicine वाला दी वैद्य विद्यात्मक वापी ये abnormal condition के ला रोगी इन्हों संदेह करना वैद्य बोल. ये रोगी आगे हैसरीम रटा वा अमुतु ना एक अटे एगोल्ड बाविता करना abnormal condition के. मेरे को वैद्य विद्यावेश बाविता करना वचन है. उन्हें आप ही बाल मिलेंगे वचन है. ඊළඟ වචනේ accommodate. It's a verb. Accommodate කියන්නේ මොකක්ද? යම් කිසි දෙයක් සපයනවා නැත්නම් සලසනවා. Accommodate. බලමු ඩික්ෂනරි කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා. Provide with something. Yeah, that is correct. Accommodate is a verb. It means provide with something. යමක් සපයනවා. Especially somewhere to stay. मैं स्पेशली क्या ने विशेष एन्म सम वेयर टू स्टे कोई अरिस्ताने के नातरवेंड अभी वासस्ताने एक सपेन और तमाय एकोमोडेट किया ने प्रोवाइड विथ समथिंग स्पेशली सम वेयर टू स्टे ओलिव स्टे ओलिव क्या ने देर स्टे क्या ने तावकालिको नातरवेलाइन में अभी लिव करना करने अभी गिव अत्ते नो यम किसी स्थाने तो रे accommodate के निके तेरु में तमाई provide with something या मत सपेनो especially विशेष एन म somewhere to stay or live कोई अरी स्थानीय पबटे नवाते अंगे नी मट हो जीवती मट सपेनो टा अप कीनो accommodate के तो रे accommodate वचन इन तमाई बिंदीला वे accommodation के न नाम पदे accommodation के अने it's a noun accommodation කියන එක dictionary විස්තර කරලා තිනවා the act of accommodating ඒ කියන්නේ නවාතැන් දීමේ ක්‍රියාවලිය අපි ඒ තනි නමකින් හඳුනනකොට අපි කියන accommodation accommodation කියන්නේ නවාතැන් දීම කියන එක ඒක noun එක අපි ඊළඟ බලමු මොකද්ද noun එක කියලා accordion වල හොඳින් දන්න සංගීත භාණ්ඩයක් accordion එකක් කියන්නේ अब वर्तमान एकोडियन एक ऑर्गन निके मतीनो एकोडियन बटन एक नमूत अतीते दी एकोडियन एक खरे इल्लगन मैं अतिं प्रेस कर कर मैं बटन्स प्रेस कर में तमाय वाद नहीं करी तो अभी बालू में एकोडियन को कोहम द विस्तर कर लती है निकला अ म्यूजिकल इंस्ट्रूमेंट या दैट इज ट्रू एकोडियन इज अ म्यूजिकल इंस्ट्रूमेंट इट्स शेप्ड लाइक अ बॉक्स इट्स शेप एक हेड लाइक अ बॉक्स हरी रणिकम पेटियक वगे हेड आते हैं मैं लाइक के ने काफी बड़ी पुर बाय उतार कराने कहमती की अंदर नमूद लाइक के ने काफी सामान है कि अंदर गानों दे मैं इतने दिया भी बोल मैं कोडियन अ म्यूजिकल इंस्ट्रूमेंट शेप लाइक अ बॉक्स एंड प्लेड एक मैं परिशीलन कराने एक वादने कराने by pressing buttons button press karala ilagada and squeezing squeezing kiyanne me side ekakin mehema press kirima mirikima thamai squeezing kiyanne eka me squeeze kiyanne ka api ganna dehi doda mirikana kota api kiyanne squeeze karana etoda samahara ala bella mirikana kota api squeeze kiyala wacane bawitha karana namuth me bella mirikana kiyana ekata wadama nivaradima wacane thamai strangulation කියන වචනේ එතකොට රෙදි මිරිකනවට අපි ස්ක්වීස් කියලා ගන්නොත් දෙහි දොඩම් මිරිකනවා එතකොට squeezing the sides together මේ එකට මේ බටන් මේ අතින් ක්‍රියාත්මක වෙනකොට මේ ප්‍රෙස් කිරීම ස්ක්වීස් කිරීම අනික් අතින් ක්‍රියාත්මක වෙනවා with hand දැන් කවුරු හරි ඔබ මෙහොත් what is an accordion කියලා you can say a musical instrument yeah that is true accordion is a musical instrument shaped like a box hariyata neka eka pettiyeka hadaya and played eka bawitha karanne eka wadane karanne by pressing buttons ekathakin button press karanawa and squeezing the side together me anith patten meka squeeze karana naththam press karana meke me bellow eka weda karannone ne swabhavika holange thamai
මේ අතීතයේ එකෝඩියෙන් වැඩ කරේ. එතකොට බැලෝ එකේ ප්‍රෙස් කරනවා. ස්ක්විච් ඉන් ද සයිඩ් ටුගෙදර් විත් හෑන්ඩ්. ටුගෙදර් කියන්නේ අප දෙකම ක්‍රියාත්මක වෙනවා. හොඳයි අපි ඊළඟ වචනේ බලමු මොකක්ද කියලා. Accountant. It's a noun. If anyone asks you what is an accountant, you can say a person. Yeah, that is true. Accountant must be a person. Either male or female. A person who organizes. How the samvidhane karanne and checks. Samvidhane karala, make a pariksha karala balanwa the accounts. Accounts kiyanne me ganu denu. එම නැත්නම් ගණන් තැබීමේ ක්‍රියාවලිය තමයි organize and check the accounts of a business. ව්‍යාපාරයක දිනුම් කටයුතු කිරීම තමයි කරන්නේ accountant. Of a business and advises on the use of money. I think you got a clear understanding of that one. If anyone asks you what is an accountant, you can say accountant must be a person. Yeah, that is true. A person who organizes and checks. Organizes and checks. The accounts. Accounts tamai ya organizes and checks karan. Of a business. Yeah, that's true. The accountant must be work in a business firm. Business and advises on the use of money. I think you got good understanding of who is accountant. ඒ වචනේම අපිට බෙදිලා එනවා ඇඩ්ජෙක්ටිව් එකක් බලන්න accountant කියන වචනේම තමයි accountable මේක ඇඩ්ජෙක්ටිව් එකක් accountable කියන්නේ සාමාන්‍ය වගකිය යුතු කෙනෙක් he is an accountable person ඔහු වගකිය යුතු කෙනෙක් ඊළඟට අපි බලමු මොකද්ද මේ accountable කියන එකට ඉංග්‍රීසියෙන් සඳහන් කරලා තියෙන්නේ responsible to someone for something yeah that is true accountable mean responsible to someone for something කෙනෙකුට යමක් වෙනුවෙන් වගකීම බාර ගන්න කෙනාට අපි කියනවා is accountable person ඊළඟට නැවත ඒ accountant කියන වචනයම බෙදලා එනවා accountability කියලා වචනය ඒක noun එක accountability කියන්නේ responsibility දැන් බලන්න රාජ්‍ය පාලකයෝ ඇවිල් බොවිට accountability persons ලා they must be responsible everything in their governing body so they must be accountability the next one is also noun acetylene so everybody knows you heard very well acetylene acetylene is a gas but it's a poisonous gas look at this one. How dictionary explain it acetylene a poisonous gas that is really that can be burned the acetylene can be burned oxygen also can be burned the poisonous gas that can be burned especially visheshayenma especially to produce a very hot flame bohoma sera gindara apita laba ganima sandaha acetylene oxygen samaga sammishranayakin api ප්‍රබල ගිනි දල්ලක් ලබා ගන්න. Acetylene a poisonous gas that can be burned especially to produce a very hot flame. So what is the purpose of making hot flame? For cutting and joining metal. ලෝහ ද්‍රව්‍ය ඝන ලෝහ කපා දැමීමට සහ නැවත සම්බන්ධ කිරීමට මේ acetylene කියන gas එක ලබා ගන්නවා. ඒක තමයි dictionary එකේ පැහැදිලි කරලා තියෙන්නේ. හොඳයි අපි දැන් ඊළඟට බලමු මේ අපි අද අලුතෙන් ඉගෙනගත්ත වචන හත යොදලා අපි වාක්‍ය ගොඩනගලා තියෙනවා මුලින්ම තියෙනවා ඇබේ ඇබේ පාවිච්චි කරලා පළවෙනි වගන්තිය බලන්න the chief abbot කියන්නේ මේ නායක පූජකතුමා the chief abbot is governing කියන්නේ පාලනය කරමින් ඉන්නවා westminster abbey මේ westminster abbey කියන්නේ මේ ලන්ඩනයේ තියෙන ප්‍රධානම දේවස්ථානය ඇබේ ඉන් ඉංග්ලන්ඩ් මේක එංගලන්තේ ලන්ඩනයේ තමයි තියෙන්නේ the chief abbot is governing westminster abbey in england බොහෝ විට මේ එංගලන්ත රජපෞලේ එහෙම නැත්නම් ප්‍රභූවරුන්ගේ
සියලුම කටයුතුවලදී මේ වෙස්මිනිස්ටර් ඇබේ තමයි භාවිතා කරන්නේ. අපි දැන් ඇබේ යොදලා වාක්‍යයක් හදලා තියෙනවා. හොඳයි ඊළඟ වචනේ බලමු ability. Number 2 ability makes skill generation. Ability කියන්නේ හැකියාව makes නිර්මාණය කරන skill. ඊටමත්ම දක්ෂ generation එක කියන්නේ પરંપરાව. අපි උත්පාදනයටත් යොදා ගන්නවා generation කියලා. මෙතන අපි ගන්නෙ ability makes skill generation. Number 3 that patient behavior is abnormal. The third word I have taken abnormal. That patient අර රෝගියා that patients ඔහුගේ behavior is abnormal. ඔහුගේ හැසිරීම හරිම අසාමාන්‍යයි. එවැනි රෝගීන් අපි දකිනවා සමහර අවස්ථාවල. Number 4 accommodation is supplied by a house owner. මේ accommodation is supplied කියන්නේ නවාතැන් සපයනවා කියන එක. මේ ඉංග්‍රීසි භාෂාවේ ඉගෙන ගන්න බොහෝ දෙනෙකුට පැටලෙන තැනක් තමයි මේ වාක්‍ය ඛණ්ඩයේ මේක passive voice වලින් තියෙන්නේ. ඒකට අපි දැන් කර්තෘකාරක වාක්‍යයේ දෙන supplied කිව්ව ගමන් ඒක සපයලා ඉවරයි. නමුත් මේ කර්මකාරකයේදී සපයලා නැහැ තව accommodation is supplied කියන්නේ නවාතැන් සපයනවා. කවුද සපයන්නේ by house owner. දැන් අපි මෙතන පොඩ්ඩක් නැතර වෙලා තව ටිකක් සාකච්ඡා කරමු. මේ passive voice බොහෝ ඉංග්‍රීසි භාෂාව හදාගන්නයි පටල ගන්න පොයින්ට් එකක් තමයි මේ. දැන් මේ accommodation is supplied කියන්නේ නවාතැන් සපයනවා. මේ කර්මකාරකයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නවාතැන් සපයනවා කිව්වත් සපයමින් සිටියත් සපයන්න පුළුවන් කිව්වත් සපයන්න බෑ කිව්වත් හැම වෙලාවෙම ක්‍රියාව පාට් පාටිසිපල් තමයි තියෙන්නේ. මෙන්න මේක හොඳින් අවබෝධ කරගන්න. දැන් අපි බලමු accommodation is supplied කියන්නේ නවාතැන් සපයනවා. එතකොට accommodation was supplied කියන්නේ නවාතැන් සපයුවා. එතකොට accommodation can be supplied කියන්නේ නවාතැන් සපයන්න පුළුවන්. එතකොට accommodation can't be supplied කියන්නේ නවාතැන් සපයන්න බෑ. දැන් ඔබට පේනවාද ක්‍රියාව කරමින් හිටියත් කරන්න පුළුවන් කිව්වත් කරලා ඉවරයි කිව්වත් කරන්න බෑ කිව්වත් ක්‍රියාව past participle තමයි මේක passive voice වල හොඳ point එක. ඉතින් මෙතන කතුරු කෙනෙක් නැහැනේ කර්මයෙන් පටන් අරන් තියෙන accommodation. මොකද්ද ක්‍රියාව supply. ක්‍රියාවට යටත් වෙන දේ තමයි කර්මය. එතකොට supply කරන්නේ මොකද්ද accommodation. ඉතින් මෙතන කර්මකාරක ක්‍රියාවක් හැබැයි කතුරු ඉන්නවා කතුරු ඉන්නේ අවසානයේ by house owner. දැන් අවබෝධ වෙන්න. ඊළඟට අපි බලමු Number 5 he has an accordion. මේ accordion කියන වචනේ භාවිත කරලා අපි අරන් තියෙනවා he has an accordion. ඔහුට accordion එකක් තියෙනවා. ඊළඟ එක බලමු 6 වෙනි එක accountant Mr. Silva is an accountant. Mr. Silva කියන්නේ එයා accountant කෙනෙක්. එහෙම නැත්නම් ගිණුම් කටයුතු කරන කෙනෙක්. ඊළඟ එක බලමු acetylene is a harmful gas. මේ අවසාන වචන. ඉතින් මෙතන poisonous කියන්නේ විෂ සහිතයි acetylene is a harmful එකක්. ඒක හරි පීඩාකාරී ගෑස් එකක්. මෙන්න මේ විදිහට තමයි ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි ඩික්ෂනරි වචන විග්‍රහ කරලා තියෙන ආකාරය ඔබ හොඳින් පරිශීලනය කළොත් ඔබට යම් අර්ථයක් ලබා දෙන්න පුළුවන්. කෙනෙක් ඉංග්‍රීසි භාෂාවේ විෂ සහිතියොත් මෙන්න මේකේ තේරුම මොකක්ද කියලා ඔබට අර්ථ දැක්වීමක් කරන්න පුළුවන්. ඒ අර්ථ දැක්වීම තමයි ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට ඔබට ප්‍රයෝගික කරගන්න පුළුවන්. ඉංග්‍රීසි කතා කරනවා කියන්නේ අර්ථ දැක්වීම. මේකට හොඳ ආරම්භයක් මේ ඉංග්‍රීසි ඩික්ෂනරි කියවීම. හොඳයි අද පාඩමේදී අපිට අලුත් වචන කීපයක් ලැබිලා තියෙනවා. අපි බලමු මේ අලුත් වචන වල තේරුම. ඒවා හොඳින් මතක තියාගන්න. එතකොට අපිට ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට අපිට මේවා මතකයට ගන්න පුළුවන් නම් ඔබ දක්ෂ ඉංග්‍රීසි කතිකයෙක් වෙනවා. බලමු ඇබේ කියන්නේ පූජක ආශ්‍රමය නැත්නම් දේවස්ථානය. මං කියන්නේ පූජකතුමා බෞද්ධ ආගමේදී ගන්නවා අපි බුද්දිස් මං කියලා ස්වාමීන් වහන්සේ. නන් කියන්නේ පූජකතුමිය මෙහෙණින් වහන්සේ කියලාත් අපි ගන්නවා නන්. එතකොට මෙහෙණින් වහන්සේලා ජීවත් වෙන ස්ථානයට අපි කියනවා නනරි කියලා. ඒ කියන්නේ මෙහෙණින් වහන්සේලා ජීවත් වෙන ආගමික කටයුතු කරන ස්ථානය. ඊළඟට ability කියන්නේ හැකියාව. ඊළඟට skillfulness කියන්නේ දක්ෂකම.
mind power කියන්නේ මානසික බලය. Something කියන්නේ යම් දෙයක්. Abnormal කියන්නේ අසාමාන්‍ය. Strange, අමුතු. Condition එක කියන්නේ තත්වය. යමක තත්වයට අපි කියනවා condition එක. හැබැයි කොන්දේසියටත් අපි කියනවා. මේ condition කියන වචනේ අපි අපි මෙහෙම සම් යම් අවස්ථාවල අපි කියනවා. I would like to talk with him but without any condition. මම එයත් එක්ක සාකච්ඡා කරන්න කැමති හැබැයි කොන්දේසි දාන්න එපා. I would like to talk with him but without condition. ඒතර condition කියන එක යමක තත්වයට ගන්නවා කොන්දේසියට ගන්නවා. Accommodate නවතෙන් සපයනවා මේක verb එක ඊළඟට provide සලසනවා නැත්නම් සපයනවා ඊළඟට instrument උපකරණය musical instrument දෙනවා ඊළඟට අපි නොයික් නොයික් උපකරණ වලට අපි කියන instrument කියලා squish කියන්නේ මිරිකනවා දෙහි දොඩම් මිරිකනවා රෙදි මිරිකනවා ඒ වගේ දේවල් වලට අපි භාවිතා කරන squish කියන වචන together කියන්නේ එක්ක එකට ऑर्गेनाइज කියන්නේ සංවිධානය කරන. Accountability කියන්නේ වගකීම වගවීම. Responsible කියන්නේ වග කියනවා. ඊළඟට acetylene කියන්නේ විස ගෑස් වර්ගයක්. Poisonous කියන්නේ විස සහිත. Burn කියන්නේ පුච්චනවා එහෙම නැත්නම් පිලිස්සෙනවා. Flame ගින්දර ගිනිදෙල්. Generation උත්පාදනයේ પરම්පරාව. Patient රෝගියා. Behavior හැසිරීම abyss පූජක තුමි දැන් අද මේ පාඩම තුළින් ඔබට යම් අර්ථ දැක්වීමක් කරන්න ඔබ යම් කිසි දිශාවකට ඒ අර්ථ දැක්වීමේ දිශාවට ඔබව ගෙනියන්න තමයි මම මේ ඉංග්‍රීසි ඩික්ෂනරි පාඩම අද ප්‍රයෝගික කරගත්තේ මම හිතනවා මගේ උත්සාහය සාර්ථක වෙයි කියලා ඔබ මේක නැවත නැවත පරිශීලනය කරන්න නැවත නැවත නරඹන්න මේ වචන ඉතාමත්ම වටිනවා ඉංග්‍රීසි කතා කරන අයට वीडियो के हमने तुरु सुबह आगे मामा डेस्मंड कुंभरंगी।